හැමෝටම ඔන්න අද මං ගෙනාව වීඩියෝ එක තමයි කසුරු රාජිත ඒ කියන්නේ අපේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයා එයාගේ වෙඩින් එකට කොහොමද අපි මහන්සි වුණේ කොහොමද එක ප්ලෑන් කරේ කොහොමද මේ දේවල් වුණේ කියලා තමයි මං ඔයාලට මේ පෙන්වන්න හදන්නේ ඉතින් අපි ඉස්සෙල්ලාම ගියේ සැලොන් ඉඳුමාලෑන් සාරි එකට එයාලා තමයි අපේ ඇඳුම් ඩිසයින් කරන්නේ අපි දැන් ෆිටෝන් කිවර වෙලා මේ යන්න හදන්නේ සැලොන් ලියෝ එකට බොයිස්ලා සැලොන් ලියෝ එකෙන් තමයි යාලගේ හැයර් කට් එක කරගන්නේ එතකන් අපි නේල්ස් බයි රෝස් එකෙන් අපේ නේල්ස් හදා ගන්නවා මගේ වාරණකම් මං ඉඳගෙන ඉන්නේ හරිම කම්මැලි ඔන්න දැන් මෙනිකියව් පෙඩිකියව් ඔක්කොම ඉවර කරලා හොඳටම වඩිගිනි කන්න යන්නයි හදන්නේ අපි කාලේ ඉවර වෙලා ගියේ අපේ සර්ප්‍රයිස් ඩාන්ස් අපේ ඩාන්ස් කියන්නේ ගාන ශර්මලයියා එයාලා ඩාසිං කරලා නැති වුණත් එදා දවස රාජිතයියාගේ දවස ලස්සන කරන්න ඒ විදිහේ ගියාලා ගොඩාක් මහන්සි වුණා ප්‍රැක්ටිස් කරලා 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 ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන් වේ එයාලගේ මහන්සිය ඉතින් ඒ දවස ඉවර කරලා අපි දැන් මේ ලෑස්ති වෙන්නේ අපේ පළවෙනි ෂූට් එක කරන්න මේක වෙඩින් එක දවස නෙවෙයි අපි කරේ ඊට කලින් දවසක තමයි අපි මේකට රෙඩි වුණේ ඉතින් අපි ඉස්සෙල්ලාම ආවේ ඒ වෙනුවෙන් සැලොන් ඉඳුමාලෑන් සාරි ඉඳු අක්ක තමයි අපිව ලස්සන කරන්නේ ඔන්න අපි ෂෝට් එකට ලෑස්ති වෙලා ඉවරයි. දැන් අපි ලොකේෂන් එකට යන්න තමයි හදන්නේ.
ඔන්න අපි දැන් ලොකේෂන් එකට ආවා. මට ලොකේෂන් එකේ නම නම් මතක නැහැ. කොහමරි මෙතන හරිම ලස්සන තැනක්. සර්විස් එකත් ගොඩාක් හොඳයි. ඉතින් දැන් මේ බොයිස්ලා ෆොටෝස් ගන්න වෙලාව. අපි ඉතින් ඉඳගෙන බලාගෙන ඉන්නවා. ඔන්න දැන් පොඩි බ්‍රේක් එකක් හම්බ වුණා. කට්ටිය මුදේ ඉඳලා නැගිටලා නිසා හැමෝටම මහන්සි. ඉතින් දැන් මේ පොඩ්ඩක් කට්ටිය කියෝ කියෝ ඉන්නවා. ඔන්න අපි බලාගෙන හිටපු දවස ආවා. අද තමයි රාජිත අයියාගේ චමත්‍යකිගේ වෙඩින් එක. ඉතින් දැන් වෙලාව 11 මාරයි. අපි සැලොන් එකේ එක වෙනකොට ඉන්න ඕන. ඒ නිසා දැන් අපි මේ රෙඩි වෙන්නේ සැලොන් එකට යන්න. ඔන්න අපි සේරම ලෑස්ති කරගෙන දැන් ඉඳගත්තා අපේ මනමාලියනකන් සැලොන් එකට යන්න. ඔන්න එනවා. හරි. දැන් පොඩි කතාවක් දන්න දෙති. Thank you.
ඔන්න අපි උදේම ලෑස්ති වෙලා දැන් ඇවිල්ලා ඉන්නේ ෆොටෝ ෂූට් එකට. අපි ෆොටෝ ෂූට් එකට ගියේ සිනමන් ග්‍රෑන්ඩ් එකට. ඉතින් දැන් මේ කට්ටියව හොයනවා. අපේ ෆොටෝස් කරේ ඩාර්ක් රූම් එකේ තනුෂ්කයි. මම කට්ටියව හොයාගෙන එනකොට කට්ටිය සර්ප්‍රයිස් ඩාන්ස් එකට ප්‍රැක්ටිස් කරනවා. මැච් එකක් ගහන්නවත් මෙච්චර බය වෙලා නැතුව ඇති. අයියත් පුරුදු. ඔන්න අපි දැන් ෂූට් එක ඉවර කරලා අපි ආව අපේ අපාර්ට්මන්ට් එකට ටිකක් රෙස්ට් එකේ ඉන්න. මොකද ඊළඟට තියෙන්නේ පෝරුවේ චාරිත්‍ර නිසා. ඇත්තටම පෝරුවේ චාරිත්‍ර නම් මට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද ඒ වෙලාවේ ෆෝන් එක අතේ තිබුණේ නැහැ. චාරිත්‍ර වලට තමයි මුල් තැන දීලා තිබුණේ. ඒ නිසා දැන් ඉතින් අපි මේ යන්න හදන්නේ පෝරුවේ චාරිත්‍ර වලට.
හැමෝගේම මහන්සිය ලස්සටම දැකපු දවසක්. ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්නවා. මගෙත් එක්ක මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න රැඳිලා හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි. Bye. 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 Bye.